second is it? Two things have to be mentioned there. Yes. So the only thing discussing this here is it ඇත්තටම අපි අද උදේ මේ මේ මොහොතේ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණියේ විශේෂයෙන්ම මේ ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව තියෙන කාරණාව දැනුවත් කරන්න සහ ඒ පිළිබඳව වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපි පැමිණියේ. ඒ වගේම මට විශේෂයෙන් කියන්න ඕන එක කාරණාවක් තමයි මේ අහිංසක දරුවෝ වැඩි හිටියන් මේ ප්‍රතිජීව ඖෂධ නිසා මිය යනවා වගේම නිර්වින්ද ඖෂධ නිසා මිය යනවා වගේම අද රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය තාමත්ම බරපතල විදිහට පිරිහිලා තියෙනවා. විශේෂම කියන්න ඕනේ අනුරාධපුර මහ රෝහල, ඒ වගේම කරාපිටිය රෝහල, පොළොන්නරුව මහ රෝහල, බදුල්ල, පානදුර වැනි මේ රටේ තියෙන ප්‍රධාන රෝහල් 50කට ආසන්න ප්‍රමාණයක අද මේ මොහොත වෙනකොට ස්ථීර සෞඛ්‍ය අධ්‍යක්ෂවරු පත් කළා නැහැ. ඒ නිසා අපි විශේෂම කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට. මොකද ප්‍රධාන රෝහලක වගකීම වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ. හැබැයි සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු 50ක් මේ රටේ ප්‍රධාන පෙළේ රෝහල්වල පත් නොකිරීම නිසා අද පරිපාලනයේ වශයෙන් විශාල අර්බුද රාශියකට ඒ රෝහල් පත් වෙලා තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් අනුරාධපුර මහ රෝහල කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන විශාලම රෝහල. එතකොට මේ රෝහලේ මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊළඟට කරාපිටිය රෝහල කියන්නේ විශාල රෝහලක්. බදුල්ල ඊළඟට පානදුර ඊළඟට කුරුණෑගල වගේ රෝහල්වල මහනුවර ප්‍රධාන වශයෙන් මේ අධ්‍යක්ෂවරු පත් නොකිරීම නිසා ඒ රෝහල්වල පරිපාලන කටයුතු ඉතාමත්ම දැවන්ත විදියට පල්ලෙහාට බැහැලා තියෙනවා. ඒ නිසා ටෙන්ඩර් ප්‍රොසීඩියර් ක්‍රියාත්මක කරන්නේ අධ්‍යක්ෂකවරු. අද ටෙන්ඩර් ප්‍රොසීඩියර් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද වැඩ බලන අධ්‍යක්ෂකවරු සහ තාවකාලික අධ්‍යක්ෂකවරු පත් කරලා තියෙන නිසා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා මේ රටේ අහිංසක දරුවෝ මිය යනවා ප්‍රතිජීව ඖෂධක නිසා, ඒ වගේම නිර්වින්දිත ඖෂධ නිසා, ඒ වගේම ඊට වැඩිය සෞඛ්‍ය ශිෂ්‍යයේ කඩාගෙන බැරිලා තියෙනවා මේ අධ්‍යක්ෂකවරු පත් නොකිරීම නිසා. සහ කරුණා කරලා සෞඛ්‍ය ඇමතිවරයාගේ අපි අනුරාධපුරේ ගත්තොත් දැන් වැඩ බලන අධ්‍යක්ෂවරයා පත් කළ අවුරුදු 5ක් වෙනවා. හැබැයි ස්ථීර අධ්‍යක්ෂවරයෙක් නැහැ. ඒසක් කරුණා කරලා මේ රෝහල් 50ට අධ්‍යක්ෂවරු පත් කරන්න, පත් කළ පරිපාලනය හරියට ගෙනියන්න කියන ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි. නමුත් අද සෞඛ්‍ය ශිෂ්‍යය ඉතාමත්ම දැඩි අභියෝගයට ලක් වෙලා තියෙන අවස්ථාවක ඒ දැඩි අභියෝගයට ලක් වෙලා තියෙනම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වරදින් ඒකට හේතුව තමයි අද වෙනකොට ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සෞඛ්‍ය අගාධයට ගිහිලා තිනවා. එකක් තමයි ඖෂධ වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවයේ නොමැතිවීම. දෙවෙනි කාරණය තමයි ඖෂධ සහ උපකරණ වල හිඟය. තුන්වෙනි එක තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මානව සම්පත් වල හිඟය. මේ කාරණා තුනම එක්ක සෞඛ්‍ය ශේෂ්ත්‍රය අද වෙනකොට ඉතාමත්ම දැඩි අසීරුතාවයකට පත් වෙලා තිනවා. ඒකට වන්දි ගන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවගෙන්. ඒකෙදි ඖෂධ හිඟය සහ ප්‍රමිතිය මේ කාරණා දෙකම එකට යන කාරණා දෙකක් අපි අවුරුද්දක් තිස්සේ කියනවා. මේ ඖෂධවල සහ උපකරණවල හිඟය පිළිබඳව රජය දැනුවත් කරා, ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරා, ඒ වගේම මේ රටේ ජනතාව දැනුවත් කරා. නමුත් වගේ වගක් නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව කිසිම කාරණයක්ට උත්තරයක් නොසපයා හිටියා. ඒ හිටීම තුළම ඒ ඖෂධ හිඟය නිසාම දැන් අද වෙලා තියෙනවා ඖෂධ හදිසි මිලදී ගැනීම හරහා මිලදී ගන්න. මේ හදිසි මිලදී ගැනීම හරහා මොකද ඇයි මෙහෙම තත්ත්වයකට පත් වෙන්නේ? ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඉන්න නිලධාරීන්ගේ සහ අපි දන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙතන යට දූෂිත ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ දූෂිත ගනුදෙනු සිද්ධ වීම සිද්ධ වෙන්නේ හදිසි මිලදී ගැනීම හරහා. ඒ වගේම හදිසි මිලදී ගැනීම ගන්න ඖෂධ අපිට මේ රට තුල මේ NMR එක තුල පරීක්ෂණ කරන්න හදිසි මිලදී ගන්න ඖෂධවල නොහැකිතාවයක් තියෙනවා. ඒකට අපිට යන්න වෙනවා ඒ සාම්පල් ටික ඕස්ට්‍රේලියාවට නැත්නම් සිංගප්පූරුවට. ඒ ගිහිල්ලා එනකොට මාස 3-4ක් යනවා. එතකොට මාස 3-4ක් යනකොට මේ රටේ ජනතාවට ඒ ඖෂධ ලබා දීලා ඉවරයි. අද වෙනකොට අපි දන්නවා කෙෆ්‍රැක්සොන් කියන බෙහෙත අද වෙනකොට මැරලා තියෙනවා 3 දෙනෙක්. මම හිතන්නේ ඊයේ අවසාන වශයෙන්ම කෑගල්ල රෝහලේ ඒ කෙෆ්‍රැක්සොන් ඖෂධය මේ ඇනෆිලැක්සිස් වෙලා මිය ගිහිලා තියෙනවා. අද වෙනකොට මම හිතන්නේ මේ පෝස්ට් බොටම් එක කරනවා. ඒකෝ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? වෙනද මේ වගේ ඖෂධයක් මේ විදිහට එක ඖෂධෙම මේ දිගින් දිගටම මේ වගේ ඇනෆිලැක්සිස් තත්ත්වයට පත් වෙලා නැහැ. මේ වගේ විසවීම තත්ත්වයට පත් වෙලා නැහැ. මේ හේතුව තමයි මේ හදිසි මිලදී ගැනීම හරහා මේ ප්‍රමිතියක් නැති, ගුණාත්මක භාවය නැති බෙහෙත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. අනිත් කාරණේ තමයි ඖෂධ සහ
උපකරණ වල හිඟය මේක ඉතාමත්ම දැඩිව තියෙනවා ඒ වගේම තමයි අද වෙනකොට මම හිතන්නේ මේ මේ අවුරුද්ද ඇතුළත ඖෂධ 80කට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යාංශ විසින්ම නැවත කැඳවලා තියෙනවා ඇයි මේ මේවයි ප්‍රමිතිය නැතිකම නිසා ඒ වගේම තමයි අද වෙනකොට මානව සම්පත් හිඟය සෞඛ්‍ය සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුළ මානව සම්පත් හිඟය වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට ගිහිලා තියෙනවා අද වෙනකොට මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 350කට වැඩි ප්‍රමාණයක් රට ගිහිලා තියෙනවා දන්වා හෝ නොදන්වා ඒ වගේම තමයි සාමාන්‍ය වෛද්‍යරු 2500කට වැඩි රට ගිහිලා තියෙනවා හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ රටේ මේ ආණ්ඩුවේ මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා ඔබට වගේම මේ රටේ වෘත්තිකයට වගේම මේ රටේ අසරණ ජනතාවට මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා හානි වෙලා තියෙනවා ඒ වගේම තමයි අර සාමාන්‍ය ජනතාව අද වෙනකොට මේ ගහෙන් වැටුණු මිනිහට ගොනා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ පැත්තෙන් විදුලි බිල වැඩි වෙනවා මේ පැත්තෙන් වතුර බිල වැඩි වෙනවා මේ පැත්තෙන් උද්දමනය වැඩි වෙලා තියෙනවා ඒක නිසා අනිත් පැත්තෙන් හදිසියකට බෙහෙත් ගන්න ගියාට පස්සේ තමන්ගේ මරණ සහතිකේ ලියා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා රෝහලට ගියොත් ඒ නිසා මේ මේ සියල්ලම මේ ආණ්ඩුවට කියන ගමන්ම අපි WHO එකට ලෝක සෞඛ්‍ය සංවිධානයට කියන්නේ මේ සම්බන්ධව ඔබතුමාලා ආරාධනා මේ ආධාර කරනවා අපේ රටට මේ ආධාර හරියට මේ ආධාර වලින් මේ සෞඛ්‍ය දියුණු වෙනවද මේකේ හරියට බෙහෙත් ටික ගන්නවද මේ පිළිබඳව මම හිතන්නේ ඔවුන්ටත් සොයා බැලීමක් කරන්න කියලා ඉල්ලීම කරනවා මොකද අපි මේ ආණ්ඩුවට මේ අවුරුද්ද තිස්සේ දිගින් දිගටම කියනවා නමුත් වගේ වගක් නැතුව ඉන්න නිසා බොහොම තුසි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය